ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි ප්‍රතිකාරයක් වගේම නායකයෙක් විදිහට ලොකු සේවයක් කරපු මහල පසුගිය කාලේ ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වෙද්දී කියපු දෙයක් තමයි කණ්ඩායමට හොඳ දැක්මක් තියෙන පුහුණුකරුවෙක් අවශ්‍යයි කියලා. දැන් ශ්‍රී ලංකාවට ස්ථිර පුහුණුකරුවෙක් ලැබිලා තියෙනවා. ඒ කියන්නේ මහලීනේ ලොකු සතුටකින් චන්දිකී තාමත් හොඳ තෝරා ගැනීමක්. එකක් එයා තාමත් හොඳ පුහුණුකරුවෙක්. එයා ක්‍රීඩාවේ තියෙන උපක්‍රම වගේම ඒවා තරඟයකට යොදාගන්නේ කොහොමද කියන එකත් හොඳින් දන්නවා. අනික එයා ශ්‍රී ලාංකිකයෙක්. එයා අපේ සංස්කෘතිය හඳුන්වන විතරක් නෙවෙයි. මෙතන ඉන්න ක්‍රීඩකයෝ හුඟ දෙනෙක් පුංචි කාලේ ඉඳන්ම දන්නවා. 2019 ලෝක කුසලානයේ වෙනකන් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙවන්න වගකීම ඇන්ජලෝ මැතිව්ස් ලබා දීපු එක ගැනත් මහල තමන්ගේ සතුට පළ කරන ගමන් මහල කියන්නේ පුහුණුකරුවා සහ නායකයා අතරේ හොඳ සම්බන්ධතාවයක් තියෙනවා නම් ඒක ගොඩක් හොඳයි කියලා. ඔහු කණ්ඩායමේ ඉන්න වඩාත්ම පළපුරුදු ක්‍රීඩකයා විතරක් නෙමෙයි. ඔහු නායකයෙකුගේ ගතිගුණත් තියෙන ක්‍රීඩකයෙක්. මැතිව්ස්ගෙන් මම ඉල්ලන්නේ අනුන් විසින් ගනු ලබන තීරණ මත රැඳී ඉන්නේ නැතුව කණ්ඩායමට නායකත්වය දීලා තමන්ට කරන්න පුළුවන් දේ ලෝකයට පෙන්වන්න කියලා. පසුගිය කාලේ තරඟ පරදින්න කණ්ඩායම කරපු අනවශ්‍ය වෙනස්කම් ගොඩක් බලපෑවා කියලා තමයි මහල කියන්නේ. මාස 16ක් ඇතුලේ ක්‍රීඩකයන් 42ක් කුමාරු වෙනවා කියන්නේ එතන කිසිම ස්ථාවර බවක් නැහැ කියන එකයි. ඔබේ ක්‍රීඩකයන් ගැන විශ්වාසයක් තියෙනවා නම් ඔවුන්ට සාධාරණ කාලයක් දෙන්න ඕන. අනික් අතට අන්තර්ජාතික තරඟවලට සහභාගී වීමම ඉගෙන ගැනීමක්. දිගින් දිගටම ක්‍රීඩකයන් වෙනස් වෙන්න ගියාම එයින් ඔවුන්ට කිසිම ආකාරයේ ආත්ම විශ්වාසයක් ලැබෙන්නේ නැහැ. කරන්න ඕන හොඳම දේ ලෝක ස්ලාන ඉලක්ක කරලා සංචිතයක් හදලා ඒ සංචිතයට දිගින් දිගටම පුහුණු කරන එක කියලායි මහල කියන්නේ. ඇත්තටම කරන්න ඕන දේ මේකයි. ක්‍රීඩකයන් 15ක් 20ක් විතර සංචිතයක් තෝරාගෙන 2019 ලෝක ස්ලාන තරඟාවලිය සඳහා ඔවුන් සූදානම් කිරීම. මහල මේ දේවල් කියන්නේ නිකම්ම නෙමෙයි. ලෝක ස්ලාන තරඟාවලි දෙකක නායකයා විදිහට ලංකාවට අනුසූරතාවයේ දිනා දීලා 2014 ලෝක ස්ලාන දිනන්නත් ඉරිය පිටුපසින්දගෙන නායකයෙකුට ලොකු සහයක් දීපු ක්‍රීඩකයෙක් විදිහට. ක්‍රිකට් පිටියේ සිදුවන මෙවැනි සුවිශේෂී දේ බලන්න ඔබ තවමත් අපේ YouTube channel එකට subscribe කරලා නැත්නම් දැන්ම අපගේ YouTube channel එකට subscribe කරන්නත් මේ වීඩියෝ යහළුවෙකුට බලන්න share කරන්නත් අමතක කරන්න එපා. තවත් අලුත් විස්තර සහිත අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකා තුලින් ඔබට සුබ දවසක්.